නිදහස ලැබූතා සිට මේ දක්වා ආගම සහ ජාතිය ඉත්තිකු කරගෙන ශ්‍රී ලාංකීය පුරවැසියන් ජාතියාකම් ලෙස බෙදාවෙන් කොට තට්ටුමාරු ක්‍රමයට රටේ දරුවන්ගේ අනාගතය කොල්ල කන්නා වූ දූෂිත දේශපාලඥයින් විසින් එකී දූෂිත දේශපාලනයට තිත තබන්නට ඉදිරියට එන ජාතික ජන බලවේගය පිළිබඳ පතුරු බන්නා වූ මේ කතා සත්‍යද අපි මැතහත්ව විමසා බලමු. බුදුදහමට විවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ජාතික ජන බලවේගය විසින් ඉවත් කරන්නේද? වංචාව, දූෂණය, හොරකම, ප්‍රජාතන්ත්‍රවාදය කියන නාමයට මුවා වෙලා සිදු කෙරෙන දේවල් දිහා බලලා ජාතික ජන බලවේගය ඒ සඳහා ක්‍රියාකාරීව සිටින බව අපි මැනවින් දැනගන්නට ඕන. ආගමට, විශේෂයෙන් බුද්ධාගමට යම් යම් හානිකර තත්ත්වයන් ඇති වෙනවා කියලා මේ දූෂමාන විවිධ රැවටිලි උපක්‍රමශීලිව ප්‍රචාර කටයුතු කරගෙන යනවා. ඒක බෙහෙවින්ම වැරදි. රටේ ආගමට, බෞද්ධාගමට තැන දෙන්නේ නෑ. විහෙර විහාරස්ථානවලට ලැබෙන සැලකිලි සම්මාන නැති වෙනවා. ඒ වගේම පන්සිල් සමාදන් වෙන්නේ නෑ, මල් පූජ කරන්නේ නෑ, හරියට වඳින්නේ නෑ කියන මේ තර්ක ගේනවා. මේවා සියල්ලම දේශපාලන පරවැට්ටි හැටියට හිතන්න ඕන. ඒ වගේම රටේ ඇතිවෙච්ච විවිධ හොරකම්, තක්කඩිකම්, දූෂණ, වංචා, රාජ්‍ය ආයතනවල තිබෙන අක්‍රමිකතා, මේවා අපිට පැහැදිලිව පේනවා. කෝ ආගම ධර්මය ගැන කතා කරන සංස්කෘතිය, ඔය හැම කෙනෙක්ම බලයට ඒම සඳහා විවිධ දේවල් කතා කළා. මිනිස්සු රැවැට්ටුවා. ඒ විතරක් මේ භික්ෂුන් වහන්සේලාවත් රැවැට්ටුවා. විවිධ ආගම්වල අයවත් රැවැට්ටුවා. ජාතික ජන බලවේගයට මේ රට බාර දිය යුතුයි. මහජනතාව මේ අවස්ථාවේ නොපැකිලිව තමන්ගේ රට ගැන, ජාතිය ගැන හිතලා තීරණයක් ගත යුතුයි. ඇයි අපි භික්ෂුන් වහන්සේ හැටියට ප්‍රකාශ කර සිටි. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් බවට පත් කරන්නේද? බුදුහාමුදුරුවන්ගේ දේශනාව තමයි පාලනය කරන විට දසරාජ ධර්මයෙන් සතර අගතියෙන් තොරව පාලනය කරන්න ඕන. අද අපිට සඳහන් කරන්න පුළුවන් කාරණාව ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය වෙනස් කරනවා කියලා නොයෙකුත් අසත්‍ය ප්‍රචාර අරගෙන යනවා. ජාතික ජන බලවේගයේ නායක අනු කුමාර දිසානායක මැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මහා සංඝරත්නයට එම වගන්තිය අකුරකින්වත් වෙනස් කරන්නේ නැහැ කියන්නේ. මේ රට ආර්ථික වශයෙන් පමණක් නෙමෙයි, ශාම ආශ්‍රිත කඩාවැච්ච රටක් අද ඉතුරු වෙලා තියෙන්නේ. ඒ මොකද මේ රටේ පාලනය කරපු පාලකයෝ ජනතාව රවට්ටමින්, ජනතාවට බොරු පුරොන්දු දෙමින් කාලෙන් කාලයට මේගොල්ලෝ මේ රට උරා කාලා අද නැත්තටම නැති කරලා තියෙනවා. මේ වෙන විට මේ විනාශය, මේ කරපු, මේ රටට මේ කරපු මහා අපරාධය තේරුම් ගත්ත මේ රටේ සමස්ත මහා සංඝරත්නය සහ ජනතාව අද පෙළගැහිලා ඉන්නවා. මේ රටේ අභිනව ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙනුවෙන් අනුර කුමාර දිසානායක මැතිතුමා මේ රටේ නායක හැටියට පත් කරා. ඒ සඳහාද සියලු බලවේග සකස් වෙලා ඉවරයි. ජනතාවට කියනවා මේ කිසිම දෙයකට රැවටෙන්න එපා. ඔබ ගත්ත ඒ තීන්දුව, ඒ තීරණය ක්‍රියාත්මක කරන්නට සියලු දෙනාම කටයුතු කරන්න කියලා ඉල්ලා සිටමින් ඔබ සියලු දෙනාටම අපි හදවතින් ආශිර්වාද කරනවා. බුදු දහමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු යන පිළිගැනීම විධායකයේ ව්‍යවස්ථාදායකයේ සිට අධිකරණය දක්වාම පැතිර ඇති අතර එය බෞද්ධ දර්ශනයෙන් ගොඩනැගුණු හරපද්ධතියක් ඇති රටක ප්‍රධානතම සන්දර්භයකි. ඉදිරියේදී පවත්වන ජාතික ජන බලවේගයේ රචයකදීද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දෙවන පරිච්ඡේදයේ 9 වන වගන්තිය එලෙසින්ම, එනම් ශ්‍රී ලංකා ජන රජය බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමන්නේය. එමෙන්ම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම යනුවෙන් අඛණ්ඩව සඳහන් වනු ඇත. මෙතෙක් ලක්දිව රජයන් දැරූ ඒ වගකීම ඒ අයුරින්ම ඉටුවනු ඇත. ආණ්ඩු ක්‍රියවස්ථාවේ ඒ 9 වෙනි වගන්තියේ තේම සුරක්ෂිත වීමෙන් තමයි අලුත් ආණ්ඩු ක්‍රියවස්ථාවේදී. එනිසා කවුරුත් ඒ 9 වෙනි වගන්තිය ඉවත් කළ යුතු කියලා සාකච්ඡාවක් උවමනාවක් නැහැ. කුඩා අන්ත කණ්ඩායම් මත, අන්තවාදීන් අතර ඇති පොදු සමාජය තුලනේ. හැබැයි මොකද කරන්නේ? අන්න භීතිකාවක් හදනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව 9 වෙනි වගන්තිය අයින් කරන්න යනවලු. නැහැ, ඒකේ සීම පවතින බවට අපේ හාමුදුරන් වහන්සේලා ඉදිරියට මම කියන්න කැමතියි.
වඩාත් ප්‍රගතිශීලී ලෙස රටේ ජනතාවගේ හදකැස්ම හඳුනා ගනිමින් දූෂිත දේශපාලනයේ ශාපය අවසන් කරන්නට ඔබත් මානවව සමගින් එක්වන්න. යුගයකට රට අනුරට ජාතික ජන බලවේගය.